ලොක්කුස්ලාන තරගාවලිය අවසන් වෙලා ලංකාවට ඇවිත් තියපු පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේදී මහිල කියපු දෙයක් තමයි අපේ දේශීය ක්‍රිකට් පිටිය වඩා තරඟකාරී කරලා සමබර තනතිල් දීලා තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ හදන්න පුළුවන් කියන එක. හැබැයි ඒ කියන දේ මොනතරම් සැබෑ වෙන පාටක් තියෙනවද කියන කාරණය දැන් තියෙන පළමු පෙළ තරගාවලිය බලද්දී අපිට දකින්න පුළුවන්. මහිල කියපු විදිහේ තනතිලි හදලා දෙන්න අපේ ක්‍රිකට් ලොක්කන්ගේ කිසිම සූදානමක් නැහැ කියලා තමයි අපිට පේන්නේ. ශ්‍රී ලංකාවේ තනතිලිවල කාලයක් තිස්සේ වැඩ පෙන්නන මාලින්ද පුෂ්පකුමාරලා, අකිල දනංජේලා, ගයන් සිරිසෝමලා, චානක කොමසාරුලා තමයි තාමත් පළමු පෙළ පිටියේ වැඩිම කඩලු ගන්නෙ. ඒ ක්‍රීඩකයෝ මුරලිත් සෙල්ලම් කරන කාලේ පළමු පෙළ සෙල්ලම් කළාය. හැමදාම පළමු පෙළ පිටියේ දක්ෂතා බලත් වැඩිම කඩලු ලබා ගන්න මුල්ම 10 ගත්තොත් එතනින් 8ක්වත් දඟපන්දු යවන්නෝ. එතනින් බොහෝ අය ලෙෆ්ට් ආම් ඔතඩොක්ස් පන්දු යවන්නෝ. අපි හදන්නේ හැමදාම එකම ජාතියේ තනතිල් නිසා තමයි එකම ජාතියේ පන්දු යවන්න ටිකක් උඩින්ම ඉන්නේ. මේ වතාවේ වැඩිම කඩුළු ලාභීන් බැලුවොත් මුල්ම පන්දු යවන්න 16ම දඟපන්දු යවන්නෝ. 17 වෙනියට තමයි ලිස්ට් එකේ වේග පන්දු යවන්නෙක් විදිහට මොහොමඩ් ශිරාස් ඉන්නේ. තත්ත්වය එහෙම වෙද්දී සතින් සතිය හොඳම පන්දු යවීම කළ අපේ පන්දු යවන්න දිහා බලාගෙන අපි ස්වයං වින්දනයක් ලැබුවට ඒකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ දඟපන්දු යවන්නන්ට ප්‍රතිකරුවන්ට පන්දු යවන්නට එක විදිහට හිතකර සමබර තනතිල් දුන්නොත් මේ පෙන්වන වැඩ එතන දාන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට වේග පන්දු යවන්න ඉස්සරහා අසරණ වෙන නිසා අඩුම ගානේ පළවෙනි දවසවත් වේග පන්දු යවන්නන්ට හිතකර වෙන විදිහට තනතිලි හදනවා නම් ඒක වේග පන්දු යවන්නන්ට විතරක් නෙමෙයි අපේ ප්‍රතිකරුවන්ටත් සුබදායක වෙයි. ඉන්දිකද සේරම්ලා තාමත් අර්ධ ශතක ගහන, ගයන් සිරිසෝමලා තාමත් වැඩිම විකට් ගන්න තරගාවලි සෙල්ලම් කරලා හඳුනා ගන්න ක්‍රීඩකයෝ එක්ක ජාත්‍යන්තර පිටිය ජය ගන්න අපි හිතාගෙන ඉන්නවා නම් ICC ලොක්කන්ට කියලා තරග තහනම තව පුළුල් කරලා ජාත්‍යන්තර තරග තහනම් කරගෙන දේශීය පිටියේ අපිට ආස විදිහට තනතිලි හදාගෙන ක්‍රීඩා සමාජය සතුටු කරන විදිහේ සැලසුමක් එක්ක යන එක තමයි වැඩි හොඳ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.